දෙකක් උතර ගියාට පස්සේ මට කිව්වේ දැර ළමයි මගේ මම මට ඉතින් දුකේ හිතෙනවයි කියලා. ඒ ළමයි තමයි සල්ලේම විඳන් කරලා ඉන්නේ ඔක්කොම කරේ මංවත් කවරුවෙන් ඉවත්තුනේ මහත්තයා. මං කුලි වැඩ කරන මගේ මහත්තයාත් කකුලේ මිදිර ගහලා කුල් කකුල තමයි දෙහෙර මිදිර තියෙන්නේ. මං කුලි වැඩ කරලා තමයි ජීවත් වෙන්නේ. දුලහයි දේ පුතල් තුනේ කින්නවා මේ කට්ටියත් සිම්මෙදල දැන් මේ වෙලා මේ ලොකු පුතා මගේ අනේ පුතා පොඩි පුතත් බැඳලා අනේ පුතා බැඳෙන්නේ නැහැ අර කුරුන් දෙකක් තියෙනවා තනනවා ඉතින් ලෝක අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. මේ පුතාට මේ සිද්ධිය ඇති වුණේ කොහොමද? එයා මේ අපේ ගෑකල්ලේ දුවාලා ගෙදර ගිහින් හිටියා. එයා මේ කොහෙද මේ ලොකු දුවා මේ කොහෙද පන්දරකට ලොකු දුවට මේ මේ අපලේ කියලා බාරයක් එන්න ගිහින් තියෙනවා නම ගමු ඒ හරි අනුසාධපුරේ හරි මම මෙහෙ හිටියේ. එතකොට ලොරියක ගිහින් තියෙන්නේ ඒ ලොරිය මොක මොන හරි හේතුවකින් මොකද්ද මන් දන්නේ තල්ලු කරන්න කියලා. තල්ලු කරනකොට අපේ පුතා තල්ලු කරනකොට ලොරිය ඉස්සරහා ඒ කටිය අද්දලා දරුව වැටිලා. වැටුණ පස්සේ කෑ ගහනකොට තමයි කවුද එක්කෙනෙක් කෑ ගහන තමයි නවත්තලා තියෙන්නේ. දරුවේ කකුල ඇනදාලා මෙහෙම කකුල උඩහට ගන්න පුළුවන් ය කියලා කිව්වා. මට කිව්වේ නැහැ ඉතින්. ඒ ගොඩක් ඒ කට්ටිය සතරම් බළු උටු එහෙම තියෙන විනන් කොන්න තමයි කොට ගත්තේ. දැන් මොකද තත්ත්වද? දැන් නම් ඉතින් කුල වැඩ කරන ඒ උනට නවාගෙන ඉන්න ගියා නම් අපේ මහත්තයා අර කොන්දේ විදුබු බෙහෙතියට කොන්දේ අමාරුවේ කියලා කොච්චර මම කියනවා. දුවල දෙන්න පුතයි දුවයි ඉන්නේ ඉතින් මේ ඉන්නේ තමයි ඉතින් වැඩ කරනවා වැඩ කරලත් වැඩ කරගන්න බෑ. දැන් මේ උරේ අසේ මේ උරේ ඉස්ස අතපනින හැම සතියක දවස් දෙකක් විතර ඒකට බෙදකම් කරන මේකුත් අඩුවක් නැහැ. කොහොමද මේ කට්ටිය හදාවට ආගත්තේ? හදාවට ගත්ත තාත්තත් ඉතින් අර දීපෙකෙන් ගහලා අතබැයි කුඩු මේ ගහලා දීපෙකේ ඇත්තකේ කරලද කොහෙද මන් දන්නේ නැහැ. ගහලා ඊට පස්සෙත් ගැහුවා පොලිසියෙන් එහෙම ගහලා. ඒ බොනවා මහත්තයෝ බිම් බොන්න තමයි ඒ හම්බ කරන දෙයක්. හැමදේම මොනසර 1000ක් හම්බ කරොත් 250ක් විතර ගෙදරට දෙනවා ඒකෙන් බොනවා. මං ඉතින් කුඩු වැඩට ගිහලා දවස් දෙකේ තුනේ බඩගින්නේ ඉඳන් මේ ළමයි හදාගත්තේ කවුරුත් වට අපිට මිනිස්සු දන්නවා ඉතින්. ඔව් ඊට පස්සේ කොහොමද මේ කට්ටිය දැන් මෙයාර ජීවත් වෙන්නේ කොහොමද? ජීවත් වෙනවා ඉතින් අර කුරුඳු මාසයක් රත් දෙකක් ඇලුවොත් මහතේ මාසයක් වැඩ කරන්න යන්න බැරියට වැඩ කරන්න බෑ ඉතින් බැරිය කියලා බෑනේ ළමයි අය මේ ගෑණී ළමයි දරු දෙන්නේ නඩත්තු කරගන්න බෑ. මෙයා ඉතින් එනවා ඉස්කෝලේ එක වසරේ අවුරුදු 5යි වෙන්නේ 6 ළමයි ටික ඉගෙන ගන්න. මෙයාට ඉතින් දැන් ඔය මං සල්ලි වගේ අදීලා පොත් වර්ගයක් එහෙම අරගෙන දුන්නා. දරුදුව සල්ලි වගේ අදුන්නා බඩු ගන්නේ කියලා. තුපිය 500 ගණක් ගියා ඒ පොට්ටියට මම තමයි අරන් දුන්නේ. මටත් ඉතින් අරන් දෙන්නේ කියලා මාත් ඉතින් කොල්ල වැඩ කරවත් යන්නේ නැහැ. දැන් කොල්ල කොළු සීනි පෙසර එහෙම ඇදිලා. ඔව්. මේ දරුව දෙන්නට තව රැකවරණයක් ආගම නැද්ද? උදව් උපකාර ගන්න. නෑ කරලා ඉතින් අපි දුවලත් ඉතින් ඒ කටියත් ඉතින් ඒතරම් පොහොසත් නෑනේ මාත් ඒ කටියට සලකන්නේ කියන්නේ. ඒත් ඉතින් ගයක් ඇදුවොත් ඉතින් ණයට බඩුව මුට්ටුවක් හරි තියලා ඉතින් අරගෙන දේවි මේ තිමිච්ච කොට දෙක තුනක් හරි අරන් දෙයි ඉතින්. ඒ ඉතින් මූල පුරා ගන්න ඉපැයි කවුරු හරි මේ ඉදිරියපත් වෙලා මොනවාද ඉල්ලා සිටින්නේ මේයට? මම නම් කියන්නේ ඉතින් මුකුත් ඕනේ නැහැ මහත්තයා. අපිට මෙන්න මේ ගේ හදාගන්න කාමර දෙකයි සාලිකට හරි ගේ හදාගන්න තමයි ඉතින් ඉල්ලා හිටින් මහත්තුරුනේ බුදුවාතෙන්. කොච්චර කාලයක් ඉඳලා මෙයාලා මේ නිවාසේ ඉන්නවද? බැන්දර පස්සේ මේ අපේ පුතා බැන්ද මේ අයකගෙන ආවට පස්සේ තමයි අවුරුදු 5ක් විතර මේ 5ක් වෙනවා හරියට. මම මේ පුතාට අවුරුදු 5ක් වෙන පුතාමුනේ මේ ගේ පුංචි තමයි. අපේ ගෙදර තමයි අහේ තමයි මහත්තු හිටියේ. ඉතින් ඒක තියෙන බෑනේ ළමයි පිරි ළමයි දෙන්නෙක් ඉන්නවා. මම ඉන්නවා තාත්තා ඉන්නවා. ඒතකොටත් අපේ ගේ පොඩි දැන් අර අපි ඉතින් අර මේකොල්ල යාන්තම් අර දරුවන්ට පිනිද දෙවෙන යාන්තම් ඉතින් ගෙදර හදාගත්ත කාමර දෙකයි සාලකටයි. ඕ ඒකෙ තියෙන බෑනේ ඉතින් හැමදාම ඒකොල්ල මේක මැටි ගහගෙන හරි මෙතෙන්ට ආවා. කොච්චර කාලයක් වෙනවද මේට ඇවිල්ලා මේල? අවුරුදු 5ක් වෙනවා මහත්තු. 5යි නේ? ඕ මත් රජයෙන් හත් එහෙම ආධාර කරලා තියෙද මෙයාලගේ ප්‍රශ්න ගැන අවධානය? සජින් මහත්තයෝ රුපියල් 2000ක් හම්බුණා මේ කට්ටියට දෙසරකට. ඒක මේ පාර කපාගත්ත මෙතන මේ ගෙපොළ හදලා තියෙන ඒ කට්ටිය මේ කට්ටිය ගේ හදන්න තමයි. එතෙන්දි මේ ඒ ගෙපොළ ටික ඇදගත්ත ඩෝසරෙන් තනි බෑනේ කරන්න ඩෝසරෙන් ඇදගත්ත ඒ සල්ලි බෙදන් කරලා. ඔව් ඊට පස්සේ 20000ට හැර සල්ලි හම්බුණා? නෑ නෑ ඊට පස්සේ මුකුත් හම්බුනේ නෑ. ඔව් සමෘද්ධි තියෙනවද? සමෘද්ධියක් නෑ.
ඇයි සමෘතිය දෙන්න ඇත්තේ? අනේ දන්නේ මතුව කිව්ව හැම කියනම හදනවයි හදනවයි කියලා හදලලු. ඉතින් අපිට තාම නෑ සල්ලි හම්බුනේ නෑ මුකුත් නැහැ. ඉතින් මට දැන් සම්බුද්ධිය තියෙනවා. මේ කටිය සර් කියනවා සම්බුද්ධිය හදලලු. හදලුණාට ඉතින් සල්ලිවත් දුන්නේ නැහැ තාම. ඕ මේ ඇතුලින් වැඩට යනවා මට දරුව දාලා. මටත් කියේ බලගන්න බැහැ. ඉතින් ඒත් එක්ක නෙට් වෙන්න බැහැ දැන් මටත්. මේ මේ ජීවිතයේ මුල් අවස්ථාවේ ඔබ විඳපු දුක්ක දෝමනස් සම්මනා මම නම් ඉතින් ගොඩාක් දුකිත දවස් දෙකේ තුනේ කන්නේ නැතුව මහත්තයෝ මම මගේ මහත්තය බොනවා. අම්මලා අම්මා කිව්වා මේ පුතේ අපි අපේ උනන්දුවෙන් තමයි ඔහිට ඔක තේ ඔය ඔක හරියන්නේ ඔය දරු දෙන්න තේ ගෙදර ඇවිල්ලා ඉන්න. මම ඉතින් ඒක කරේ නෑ. දුක දුක හරි උලගෙන හිටියා. ඒ ඉඳලා මේ හම්බ කරන්නේ නැත්තේ නෑ. හම්බ කරොත් රුපියල් 1000ක් හම්බ කරොත් රුපියල් 250ක් විතර ගෙදරට දෙනවා. මම ටික බොන්න තමයි දැනට උනත් බොනවා. කොච්චර හම්බ කරත් බොනවා. ඉතින් මං දරුවෝ වයසේ කණේ කරවු දෙක සතියකට දවස් 4ක් 5ක් තියෙනවා. එහෙම කර කර දවස් දෙකේ තුනේ බඩගින්නෙන් ඉඳන් අර ගෙදරින් හාල් හුඬුවා මේ ගෙදරින් හාල් නික ගෙනල් එහෙම කොන්න මගේ ළමයි ජීවත් කරගත්ත මහත්තයා. නෑ පුතාලත් දැන් ජීවිතේ මේ විදිහටනේ ගත කරන්නේ. ඔව් මේ පුතා ඉතින් මේමයි මේ පුතාර තුනට කියලා බේතක් විදිහේ මහත්තයෝ. ඒ බේත එයට කොන්ද අමාරු හැදෙන හොඟක්. අර මේ කකුල උපදේශම් කරන්න තුනට බේතක් විදිහකෝ බඩට කොටයක් තියලා මේම නැමෙන්න කියලා. ඒක එයට හරි අමාරුයි. ඉතින් අර අර තා පොඩි පුතා තියෙනවා ඒ බැඳලා මේ උඩා ගෙදරක දැනට ඉන්නවා. අපේ ගෙදර කුරුණු තලනවා. පොඩි පුතා විතර දෙවෙනි පුතා විතර බැඳෙන්නේ නැත්තේ. දූලා 6 දෙනා බැඳලා ඒ කටිය තමයි ඉතින් මට ටික ටික හරි සලකන්නේ. දූලෝ දූලා 6 දෙනා. දරු මේ කටිය තින් සලකන මේ කටිය සලකන කොයිද මාතු අපිට බේනන සලකන විදියක් නැහැ නේ. මෙහෙල මේ ප්‍රධාන හේතු වුණ මේ දුප්පත්කමට මේ දරුවගේ හේතුව වුණේ මොකද්ද? මේ ඉතින් මේ සූර්යවින් කසාද බැඳගත්ත. බැඳගත්තට පස්සේ ඉතින් අපේ ගෙදර ඉතින් ඒ ඉස්කෝලේ ගියා. ඉගෙන ගත්තේ නැහැ වැඩි. අපි පිටක් කර අපේ ඒ කාලේ ඉතින් පුළුවන් හැටියට මහත්තයෝ. ඉතින් ඒක බැඳතර පස්සේ ඉතින් අපේ ගෙදර තමයි හිටියේ. අපි ගොපුතේ ගියක් හදාගෙන අපි තුනන්දු වෙනනම් ඉතින් අපිට උනන්දු වෙන්නේ කියලා තර ඉතින් වත්කමකුත් නැහැ. ඒ තරම් ඉතින් මැටි ගහලා ඉතින් සාමාන්‍යයෙන් හරි මෙහෙම හදාගෙන ආයි වෙලා ඉන්නවා. අම්මයා මට මුද්දේ හදාගන්න බෑ. මොන දෙයක් අතලින් ආධාරයක් ගන්න බෑ. ඒක නිසා මම මේ පොඩි ගෙයක් හදාගෙන මෙහෙම ඉන්නවයි කියලා ඉතින් හදාගත්තා. ඉතින් මුකුත් ආධාරයක් නැහැ නේ. ඉල්ලා සිටින්න අවසානේ මොකද්ද? මා ඉල්ලා හිටින්නේ මාත්‍රේ බුදුවා තින්න මේ කාමර දෙකේ සාලෙකට හරි ගියේ කබලක් අදාගන්න උදව්වක් කරගන්න. ඉඩමක් තියෙනවද? ඔව් ඉඩම තියෙනවා. අර වසර මහත් වේගත් දීලා නැහැ. ඈ අනවසීඩම මේ අපි නේ අනවසීඩම අපිට දීලා නැහැ මේක තාම. කාටද අයිති මේ? තාත්තර තමයි ඉතින් අයිති ඉතින් තාත්තුණට ඉතින් දරුවන්ට කවදා හරි මහත් වෙයි ඉතින් ඕවා. තා අපි දෙන්න ඉන්නකන් ඉතින් අපි දෙන්න බොත් විඳිනවා. ඉතින් දරුවන්ටත් ඉතින් අපි දෙනවා ඉතින් අරගෙන ගත්ත හැටියකින්. මගේ නම එලිනිමේෂා මතුශානේ. මම දැනට පදිංචි සිටිනේ මාතර දිස්ත්‍රික්කයේ මේ හක්මන් ප්‍රදේශයේ. මම මෙහෙට දැනට කස්සාද බැඳලා පදිංචියට ඇවිත් දැන්ට අවුරුදු 7ක් වෙනවා. මට අපිට ගෙදරකටවත් යන්න පාරක් නැහැ. මම දැනට අපිට පාරක් නැති නිසා අපේ රජෙන් මේ මගේ ගේ කැඩලා තියෙද්දි රුපියල් 20000ක් හම්බුණා. ඒ 20000ෙන් තමයි මම පාර කපා ගත්තේ. තවත් පොලියට සල්ලි හැම අරගෙන මට මේ ගෙයක් නේ කටුමැටි බිත්තියක් තියෙන්නේ. මී පෙරේදගේ කැඩුනා. ඒත් අපේ රජෙන් කිසිම දෙයක් හම්බුන්නේ නැහැ. දෙවෙනි වාරටත් කැඩුනා. ඒත් හම්බුන්නේ නැහැ. පාර කපා ගන්න දෙනවයි කිව්වා. ඒත් නෑ අනවසරී ඉඩම් කියලා අපිට කිසිම දෙයක් රජෙන් හම්බ වෙන්නේ නැහැ. මගේ මහත්තයාගේ අක්ක කෙනෙක් ප්‍රාදේශීය මන්ත්‍රී ධර්ම මහත්තයාට බැනපු නිසා මට අපිට කිසිම ආධාරයක් ලබා දෙන්නේ නැහැ. මගේ මහත්තයගේ කකුල ඇන දාලා ඒ ඇන දාලා තියෙන 2011 මට කිසිම දෙයක් හම්බෙලා මෙච්චර කාලයකට කිසිම දෙයක් හම්බෙලා නැහැ. මම කියන්නේ මට මේ ගයක් හදා දෙන්න කියලා මේ ඉල්ලා හිටිනවා. අක්ක අර රට ගිහිලා තමයි මේව හදා දුන්නේ. මේ දැන් ඔය කුරුඳුනත් අනවසේ කියලා අපිට කිසිම දෙයක් දෙන්නේ නැහැ. අනවසේ අර මේ තියෙනවනේ දැන් මේ පාරවල් ඒ වුණත් කපා ගන්න අපිට ආවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හම් බල්ලි වෙලකෝ අනවසරයි කියලා කිසිම දෙයක් කරේ නෑ අපිට.
හැම යන්න ඕන හැම තැනටමත් ගියා. යන්න ඕන හැම මන්ත්‍රී කෙනෙකුත් හම්බුණා. ඒත් අපිට කිසිම මේ එකක් නැහැ. මගේ නම එළනි මේෂා මදුෂානේ. මේ මගේ මේ ටෙලිෆෝන් නම්බර් එක 071-377-3280. මට මහක්මන ශාඛාවේ ලංක බැංකුවේ account number එක 78-24-41-12. පුළුවන් කෙනෙක් ආදරණීය අම්මේ තාත්තේ පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මට හැකි උදව්වක් කරන්න. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.